රුවන්වැලි මහසෑය කියලා කියන්නේ ලෝකේම බෞද්ධයන් ගෞරවයෙන් වන්දනාමාන කරන තැනක්. මේ වීඩියෝ බලන ඔයත් බෞද්ධෙක් නම් රුවන්වැලි මහසෑයට නොගින්න ඉන්න විදිහක් නැහැ. නමුත් මෙවන විට රුවන්වැලි මහසෑයවට අద్భుත සිදුවීම් ජාලයක් සිදුවෙනවා කියලා කිව්වොත් ආ විශ්වාස කරනවද? ඉතින් මේ තියෙන්නේ ඒ සිදුවීම් ඇතුළත් වීඩියෝවක්. කෙසේ හෝ රුවන්වැලි මහසෑය අසල සිදුවන මෙම අద్భుත සිදුවීම් අරුමයක් නොවේ. රජකාලයේ සිටම මෙවන් අద్భుත සිදුවීම් රුවන්වැලි මහසෑයෙන් වාර්තා වෙලා තියෙනවා. හොඳම උදාහරණය තමයි භාතිකාභය රජතුමාගේ කතාව. දිනක් භාතිකාභය රජතුමා විසින් මැදියම් රැයේදී රුවන්වැලි මහසෑය වටා ගමන් කිරීමේදී හේවිසි හොරණ ඇතුළත් ශබ්ද පූජාවක් චෛත්‍ය මළුවෙන් ඇහිලා දෙනවා. රජතුමා මේ කුමන පූජාවක්ද සැලකිල්ලෙන් බලනකොට තේරෙනවලු මේ ශබ්දය ඇසෙන්නේ රුවන්වැලි මහසෑයේ පිටතින් නෙවෙයි රුවන්වැලි මහසෑයේ ඇතුළතින් කියලා. ඉන්පසු රජතුමා රුවන්වැලි මහසෑයට ගිහින් සදහැසිතින් දණ්ඩ නමස්කාරය කරලා දෙනවා. එතකොට රජතුමාට රුවන්වැලි මහසෑය ඇතුළට යා හැකිවන පරිදි විශාල දොරටුවක් නිර්මාණය වෙලා තියෙනවා. එහිදී දැකපු දෙයින් භාතිකාභය රජතුමා ඉතාමත් පුදුමයට පත් වෙලා තියෙනවා. ඇතුළේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට ඉතාමත් විශාල පූජාවක්. රහතන් වහන්සේලා වටේට ඉඳගෙන පිරිත් දෙසනවා. උපාසකවරු සාදුකාරය දෙනවා. කෙසේ වෙතත් මීට සමාන සිදුවීම් වර්තමානයේදීද වාර්තා වෙනවා. ඇතැම් සදහැවත් පැතිමතුන් රුවන්වැලි මහසෑය ඇතුළතින් මෙවන් ශබ්ද පූජා ඇසුණු බව වාර්තා කරලා තියෙනවා. අනෙක් අතට එහෙම හාස්කම් සහගත සිදුවීම් වාර්තා වීමට බොහෝ හේතු තිබෙනවා. මේ ලෝකයේ තියෙන බලවත්ම ස්ථානය තමයි රුවන්වැලි මහසෑය කියලා කියන්නේ. ඒකට හේතුව තමයි ද්‍රෝණයක් වූ ධාතුන් වහන්සේලා පවතින්නේ මේ ශුද්ධ වූ භූමියේ. මේ මහා භද්‍ර කල්පේ බුදුවරු හතර නමක් පහළ වුණා. එනම් කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන බුදුවරුන්ගේ පාපහස ලැබූ ස්ථානයක් තමයි රුවන්වැලි මහසෑය කියලා කියන්නේ. කෙසේ හෝ මේ රුවන්වැලි මහසෑය ඉදිකරනකොට රජතුමා කවුරුත් මිනිසුන්ව තලලා පෙළලා වැඩ අරගෙන නැහැ. රජතුමා මේ සඳහා වෙහෙසමන සියලු මිනිසුන්ට අවශ්‍ය වැටුප් සහ ආහාර ලබා දීලා තියෙනවා. රජු දැඩි ලෙස පිනට ලෝභ වුණා. කිසිම පුද්ගලයෙකුගෙන් නොමිලේ වැඩ කරවා ගත්තේ නැහැ. රුවන්වැලි මහසෑය නිර්මාණය කරන අතරවාරයේදී එක්තරා හිමිනමකට සෑයට ගඩොලක් පූජා කරන්න ඇතනම් කියා සිතක් පහළ වුණා. උන්වහන්සේ හුඹහකින් මැටිගෙන සුවඳ පැණි දන ගඩොලක් සකස් කරගත් අතර එය සිවුර තුල සංගවා සෑය වන්දනාමාන කරන්න යන ආකාරයට ඇවිත් ගඩොල් බඳින පෙදරේරුවාගේ අත උඩින් තැපුවා. පෙදරේරුවාට මේ ගඩොලේ වෙනස අතට දැනුණු අතර ස්වාමින් වහන්සේ නමක් නිසා ගඩොල තබා සෑය බැඳීම කරගෙන ගියා. කෙසේ හෝ මේ රජතුමාට දැනගන්න හැකියාව ලැබුණා. රජතුමා වහම මේ භික්ෂුව යන්නට ඇමතිවරුන්ට අණ කළා. ඇමතිවරු රාජපුරුෂයෙකු යොදා හිමිනම සොයාගත් අතර මේ හිමිනමගේ සියලු විස්තර රජුට පැවසුවා. හිමිනම මේ ගම්පලාතෙන් පිටව යන බවට ආරංචි වූවහම රජු විසින් උපායශීලීව නුවණැති ඇමතිවරයෙකු යොදවා පිරිකර ධාන්‍ය භෝග රසක් ඔහුට ලබා දී මේවා කෙසේ හෝ එම ස්වාමින් වහන්සේට ලබා දෙන ලෙස අණ කළා. ඇමතිවරයා මේ හිමිනම යන අතරමඟ රැඳී සිට උන්වහන්සේ ඉදිරියට පැමිණ වැඳ නමස්කාර කර උන්වහන්සේ සමග මිතුරු වුණා. ඉන් අනතුරුව මගේ මේ බඩු බාහිර ආදී ටිකකට අල්ලගන්න පුළුවන්ද කියලා ඇහුවා. හිමිනම ඒව අතරගත්තා. ඉන්පසු ඇමතිවරයා විසින් ස්වාමින් වහන්සේ මාහට සමාවන්න රජු විසින් ඔබ වහන්සේට මේ සියලු පිරිකර ලබා දෙන ලෙස අණ කර සිටියා යයි පැවසුවා. එය ඇයිදයි කියා විමසූ විට ඔබ වහන්සේ මහසෑයට පූජා කළ ගඩොලට හිලව්වෙන්නේ යයි පැවසුවා. උන්වහන්සේගේ ඇස්වලින් කඳුළු වැටුණු අතර මා හොර රහසේ කරගත් මේ පින රජු ගනුදෙනුවකට සීමා කළේ මන්දයි ඇමතිගෙන් විමසුවා. ස්වාමින් වහන්සේ රජු පිනට ඇති ලෝභකමට මේ සිදු කළ ඇරෙන්නට ඔබ වහන්සේට මේ පිරිකර පූජා කළා යයි කියා ඔබ වහන්සේ මහසෑය වෙනුවෙන් කරගත් පිනේ අඩුවක් නොවන බව පවසා එතනින් නික්ම ගියා. තවත් අවස්ථාවකදී රහතන් වහන්සේ නමක් භාවනා යෝගීව සිටින අවස්ථාවේදී විශාල එළියක් විහිදුවමින් දිව්‍යාංගනාවන් දෙදෙනෙකු සෑය වන්දනාමාන කිරීමට පැමිණි අතර රහතන් වහන්සේ ඔවුන්ගෙන් මෙසේ විමසා සිටියා. පින්වත් දෙව්දුව, ඔබලා මෙතරම් පිනක් සිදු කරගත්තේ කුමක් නිසාද? එවිට දෙව්දුවන්ගේ පිළිතුර මෙසේ වුණා. ඔබ වහන්සේට පේනවද මේ සෑය ඉදිකිරීම වෙනුවෙන් වැටුපට සේවය කරපු මිනිසුන්ව අපත් මේ උතුම් සෑය වෙනුවෙන් වැටුපට සේවය කළ වයසකම්මලා දෙන්නේ මරණින් පසු සෑය වෙනුවෙන් කළ පිනේ අනුභවයෙන් දිව්‍යාංගනාවන් බවට පත් වූ බවත් මේ සෑය හේතුවෙන් බොහෝ මිනිසුන් සතර අපායෙන් මිදෙන බවත් තව දුරටත් ඔවුන් පැවසුවා. අදට බොහෝ මඟඵලලාභීන් වගේම දෙවියන් රුවන්වැලි මහසෑය වැඳ ගැනීමට පැමිණෙන බව සඳහන් වෙනවා. කෙසේ හෝ රුවන්වැලි මහසෑය වන්දනා කරන ඇතැම් පැතිමුතුන් අහසේ අද්භූත ආලෝක ධාරා දැක තිබෙනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවල
අද්භූත ස්වාමින් වහන්සේලා රුවන්වැලි මහසෑය භූමියේ සිටින බවට වාර්තා වෙනවා. බොහෝ විට මේ ස්වාමින් වහන්සේලා ඉන්නේ භාවනා යෝගිව. ඒ නිසා මේ ස්වාමින් වහන්සේලා ආවේ කොහෙන්ද? ආපහු යන්නේ කොහෙටද කියන එක ගොඩක් අයට ප්‍රශ්නයක්. හිටපු ගමන් කොහෙද ගියේ කියලා හොයාගන්නවත් බැරි විදිහට අතුරුදහන් වෙනවා. ස්වාමින් වහන්සේලා විතරක් නෙමෙයි මෙවැනි ගිහි පින්වතුන්ද දැතිමුතුන් විසින් දැකලා තියෙනවා. මේ අතර සමහර අයට තිබිලා තියෙන්නේ ඉතාමත් ලස්සන රන්වන් පාටට හොරු සමක් බවයි වාර්තා වෙන්නේ. ඒ වගේම මෙම පූජා භූමියට නාග ලෝකේ නාගයින් මිනිස් වෙස්ගෙන පැමිණෙනවා කියන එකත් ප්‍රසිද්ධ රහසක්. කෙසේ හෝ රුවන්වැලි මහා සෑය ආශ්‍රිත හාස්කම් අනාගතයේදී සිදුවීමට නියමිතයි. බුදුදහමේ සඳහන් වන අන්දමට අනාගතයේදී මෙම භූමියේදී ධාතු එක්රැස් වෙලා බුදුරුවක් මැවිලා යමාමහා පෙළහර පානවා. ඊට පස්සේ තමයි ධාතු පරිනිර්වාණය වෙන්නේ. ධාතු පරිනිර්වාණය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නමකට පමණක් කළ හැකි ප්‍රාතිහාර්යක්. ඉතින් මොකද්ද මේ යමාමහා පෙළහර පානවා කියලා කියන්නේ? අපි මේ උතුම් අභිධර්මයට අනුව පහදා ගැනීමට උත්සාහ කරමු. ඔයා මගේ හිත කියලා කොච්චර හිතාගෙන හිටියත් අභිධර්මයට අනුව මගේ හිත කියන එකක් පනවන්න බෑ. මොකද මෙතන තියෙන්නේ සිතක් නෙවෙයි සිත් පරම්පරාවක්. මේක ඇත්තටම හරියට තේරුම් ගන්න පුළුවන් ඔයාගේම හිත දිහා බලාගෙන හිටියොත්. එක වෙලාවකට සතුට හිතක් ඇති වෙනවා. ඔන්න තව ටික වෙලාවකින් තරහ සිතක් ඇති වෙනවා. තව ටිකකින් ලෝභ සිතක් ඇති වෙනවා. සිත් ඇතිවිවි නැතිවිවි අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් ඇති වෙනවා නැති වෙනවා. මේ සිත් නිකන් නිර්මාණය වෙන්නේ නැහැ. ඔයාගේ ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස කියන ద్వාර හයෙන් ලැබෙන සංඥාවන් හේතුවෙන් මේ සිත් පරම්පරාවක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ සිත් ඇති වෙන්නේ ඉබේ නෙවෙයි, මොකක්ම හරි හේතුවක් නිසා. ඒ නිසා මෙතන තියෙන්නේ හේතුඵල ධමයක්. යම් කිසි හේතු නිසා සිත් පහළ වෙනවා, නැති වෙනවා, පහළ වෙනවා, නැති වෙනවා, පහළ වෙවි නැති වෙවි මේ සිත් දිගටම පවතිනවා. කෙසේ හෝ අභිධර්මයට අනුව මොහොතක් තුල අපි ගොඩක් දේවල් හිතනවා කියලා අපිට දැනුණට කඩලා කඩලා බලනකොට තප්පරයක් තුල පවා තිබිලා තියෙන්නේ හිස් හිත් ගොඩක් පමණයි. සක්‍රීය හිත් පහළ වෙලා තියෙන්නේ ඉතාම කුඩා කොටසක් පමණයි. මේ ඉතාමත්ම සංකීර්ණ කාරණාවක් නිසා මේ වීඩියෝ එකෙන් මේක පැහැදිලි කරන්න යන්නේ නැහැ. නමුත් පෘථග්ජන හැම කෙනෙක්ටම තත්ත්වය මේක තමයි. මෙම හිස් හිත් වලට අපි භවාංග සිත කියලා කියනවා. අභිධර්මයේ පිළිබඳ හොඳ හැදෑරීමක් කළ විද්වතුන් කියන විදිහට තප්පරයක් තුල වැඩිම සක්‍රීය සිත් සංඛ්‍යාවක් පවත්වා ගත හැක්කේ බුදුන් වහන්සේට පමණයි. තප්පරයක් තුල තමන් කැමති කැමති කෝටි ප්‍රකෝටි ගණන් වන අරමුණු වලට චිත්ත ශක්තිය යොමු කරන්නත් අවශ්‍ය නම් එම චිත්ත ශක්තිය අරමුණු කරගත් රූප කලාපවල සංවිතිය වෙනස් කරන්නත් පුළුවන් බුදුන් වහන්සේ නමකටම වමනයි. අන්න ඒ නිසයි බුදුරජාන් වහන්සේ නමකට වෙනත් යෝගියෙකුට කරන්නට බැරි ප්‍රාතිහාරයක් වන එක්වරම අවකාශයේ එකම ස්ථානයෙන් ගින්නත් ජලයත් එක පිට තියෙනවා වගේ පෙනෙන යමා මහ පෙළහර කියන ප්‍රාතිහාර්ය පානට පුළුවන් වෙන්නේ. ඒ වගේම ඒ තරම්ම වේගවත් සක්‍රීය සිත් ගණනාවක් කරා අරමුණු ගන්න වෙනත් යෝගියෙකුට හැකියාවක් නැහැ. ඉතින් බුදුන් වහන්සේ නමකට පමණක් කළ හැකි මේ ප්‍රාතිහාර්ය අනාගතයේදී රුවන්වැලි මහා සෑයේදී සිදුවීමට නියමිතයි.